ලකුණු ආසියාවේ මේ තියෙන එකම gold edition ආමංගලතේ Benz limousine ආමංගලතේ අපි ගාව තියෙනවා. ලකුණු ආසියාවේ එකම. ලකුණු ආසියාවේ එකම. පහුගිය දවස්වල ඉංගලන්තේ මහරජිනගේ මේ ආමංගල උත්සවයටත් ඒ ජාතියේ gold edition known එකක් තමයි පාවිච්චි කරලා තිබුණේ. ඉතින් ඒ ලංකාවේ තියෙන හොඳම ආමංගලතේ අපි මේ සතු වෙනවා මේ වෙනකොට. ඉස්සරේදී අපිට ආරංචියක් ලැබුණා මේ පෙරසලසුම් කරන්න පුළුවන් කියලා. සාමාන්‍ය කෙනෙක් නොකරන දෙයක් සාමාන්‍ය බහුතරයක් මිනිස්සු ඔය ගැන හිතන්නේ නැහැ. පෙරසලසුම් කරන්නේ කොහොමද තමන්ගේ මාපි මෙහෙම වුණොත් අපි මෙහෙම නැති වෙයි. ඒකට සලසුමක් ඔයාලා ළඟ තියෙනවා. ඔව් අත්තට මේකට වෙනම පෙරගියුම් සේවාව කියලා වෙනම එකක් තියෙනවා. කාලේ බාරගත්ත එක මලගයක් තියෙනවා 7500 කගේ බාරගෙද්දි 7000 කණකට. ඉතින් ඒක අද ලක්ෂ 7000කටත් වැඩි. ඒ වුණාට අපි මේ ළඟදී ඒකේ මලගෙදර වැඩ කටයුතු ටික මේ ඒ ගානටම කරලා දුන්න කලින් ගානට මේ පොඩි මුදලට. එතකොට මට පොඩ්ඩක් කියන සමාවෙන්න ඔබේ කතාවට බාධා කරනවා. 7000 ගානකට පොරොන්දු වුණා කියන්නේ ඇග්‍රීමන්ට් එක සයින් කරා කියන්නේ කොයි කාලෙ වගේද? ඒ 1980 ගණන්වල ඉතින්. 1980 කාලේ මම ඉදිරියට නැහැ එතකොට. කතාව කිව්වොත් එහෙම ජීවත් වෙලා ඉන්න කෙනෙක් මරණයට සූදානම් කරවීමක් තමයි මේ කරන්නේ. කරන්නේ. ඒ කියන්නේ යාලට අවශ්‍ය කරන දේවල් ඔක්කොම සිද්ධ කරනවා. එහෙම දැන් ඔබතුමා කිව්වා 1980 ගණන්වල එක කවුරුදු ගානකට පස්සේ මේ මේ වර්තමානයේ තමයි කරන්නේ. එතකොට රුපියල් 7000 ගානකට කරේ. එහෙම ඇත්තටම එහෙම ඉදිරිපත් වෙන පිරිස් ඉන්නවද සෑ? මේ මේ අවස්ථාවේදී මුළු ලංකාවටම දැනුම් දෙන්න මේ තීරණය කළා. ආගමික නායකයෙක්ගේ ආමංගල අවස්ථාවක් වුණොත් 150ක මුදලක් අපි මේ අඩු කරනවා. අනිවාර්යයෙන්ම මේ 150ක් අපි මේ කපා හරලා ඒක ඒ පුණ්‍ය කර්මයට අපි දායකත්ව සපයන්න ලබන තීරණයක්. ඒ කියන්නේ ඇත්තටම කවිඳු ගණන්ම පෙට්ටිය කීයද? මුළු ලංකාවේම දකුණු පළාතේ උතුරට කියන්නේ නැහැ. මුළු ලංකාවේම අපි සේවය සපයනවා. ප්‍රතිඵල මගින් විශ්වාසය තහවුරු කළ ශ්‍රී ලංකන් ඉකෝන් ට්‍රස්ට් මේන් ලියනාරච්චි අපේ හීන වෙනුවෙන් ක්‍රියාපදයක. අයිබෝන් වාසනාවන් හැමෝටම අද නිලමේ ඉන්නේ මාළඹේ. මෙන්න මේ වගේ Benz Hearse එකක් තමයි බ්‍රිතාන්‍ය මහරජිනගේ අවමංගල්‍ය උත්සවයට ගියේ. මේ ලංකාවේ තියෙන එක දකුණු ආසියාවටම එකයි තියෙන්නේ. අද අපි කතා කරන්න යන්නේ ජීවත් වෙලා ඉන්න කාලෙදී තමන්ගේ අවමංගල්‍ය උත්සවයේ මෙන්න මේ විදියට කරදරයක් නැතුව සිද්ධ කරන්න කියලා ප්ලෑන් කරන්න සිස්ටම් එකක් හදපු ලංකාවේ අවුරුදු 27ක ලාබාලතම අවමංගල්‍ය අධ්‍යක්ෂකවරයා එක්ක. එහෙනම් හැම දෙයකටම කලින් නිලමේ channel එක subscribe කරන්න. අපි බලමු කවුද කියලා. අද නිලමේගේ කතාවේ කතානායකයා කවිඳු පනාගොඩ. ඔහු කවුද? ලංකාවේ අධිසුපෝගභෝගී අවමංගල්‍ය සේවයක් සපයන, ඒ වගේම තමන්ගේ මරණය අනාගතය ගැන හිතලා ඒ සම්බන්ධයෙන් සැලසුම් කිරීමට වෙනමම සැලසුම් සහගත ව්‍යාපෘතියක් ඇති, ඒ වගේම ලංකාවේ ලාබාලතම අධිසුපෝගභෝගී අවමංගල්‍ය අධ්‍යක්ෂකවරයා විදිහට හැඳින්වෙන කවිඳු පනාගොඩ. චන්ද්‍ර පනාගොඩ අවමංගල්‍ය අධ්‍යක්ෂකවරු පෞද්ගලික ආයතනයේ වර්තමාන හිමිකාරත්වයේ දරන පුද්ගලයා. අයිබුවන් කවිඳු. අයිබුවන්. මුලින්ම අධිසුපෝගභෝගී කතන්දරය ගැන තමයි මම අහන්න යන්නේ. දැන් තමන්ගේ මරණය සිද්ධ වුණාට පස්සේ ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනා අධිසුපෝගභෝගී විදියට ඒ කටයුතු කරනවා කියන අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න ඔයාලගේ තියෙන සර්විස් එක මොකක්ද? ඔව් අපේ දැන් කෙනෙක් මිය ගියාට පස්සේ තමන්ගේ පවුලේ කෙනෙක් නැති වුණාට පස්සේ හැම කෙනෙක්ම බලන්නේ තමන්ගෙන් වෙන් වෙච්ච ආදරණීය එක්කෙනාට ඉහළම සේවයක් ලබා දෙන්න. ඉතින් අපි මේ ඒ අපේ ගාවට එන හැම කස්ටමර්ගෙම කෙනෙකුටම සාමාන්‍ය පවුලක කෙනෙක්ට වුණත් අපි සාමාන්‍ය මිනිට ඉහළම සේවයක් අපි ලබා දෙනවා. අපි මිල මුදල් මතම නෙමෙයි, අපි ඒ හැම එන සාමාන්‍ය පවුලක කෙනෙක්ට වුණත් හොඳම සර්විස් එකක් ලබා දෙන කපේ වෙනවා. එතකොට අපි ගාව ඒ හැම කෙනෙකුටම ගැලපෙන විදිහේ විවිධ තරාතිරමට සාමාන්‍ය පැකේජ් එකේ ඉඳන් VIP පැකේජ් දක්වා යන දෙකද තියෙනවා. හැම මේ පැකේජ් එකක්ම තියෙනවා. ඔය දැන් VIP පැකේජ් එකට ඇඩ් වෙන්නේ මොනවද අපි පොඩ්ඩක් දැනගන්න කැමතියි. ඒක VIP පැකේජ් එකක් ගත්තොත් එහෙම ඒකට එන කාස්කට් එකේ ඉඳනම හැමදේම වෙනස් වෙනවා. කාස්කට් ඔක්කොම ඒව හැදෙන්නේ තේක මේ පෙට්ටියෙන්, තේක ලී වලින්. එතන ෆිනිෂ් එක ඒ හැන්ඩ්ලුත් ඔක්කොම ඉම්පෝට් කරපු හැන්ඩල් තියෙන්නේ. එතකොට ඊළඟට එතන ඉඳලා එම්බාම් එක කරන විදිහ, ඒකට එන මේකප් එක, එම්බාම් එක, එතකොට ඒ ඇඳුම, ෆ්ලවර්ස් ටික, ඒ ෆ්ලවර් ලොකු ෆ්ලවර් ඩෙකරේෂන් එකක්, ක්‍රිසාන්තිමම් මල්, රෝසස් ඒව වලින් යනවා. එතකොට ලොකු ෆ්ලවර් ඩෙකරේෂන් එකක්. එතකොට ඊළඟට ලකුණු ආසියාවේ මේ තියෙන එකම gold edition ආමංගලතේ Benz limousine ආමංගලතේ අපි ගාව තියෙනවා. ලකුණු ආසියාවේ එකම. ලකුණු ආසියාවේ එකම. පහුගිය දවස්වල මේ
එංගලන්තේ මහරජිනගේ මේ ආමංගල උත්සවයටත් ඒ ජාතියේ gold edition නෝන එකක් තමයි පාවිච්චි කරලා තිබුණේ. ඉතින් ඒ ලංකාවේ තියෙන හොඳම ආමංගල ඇතේ අපි මේ සතු වෙනවා මේ වෙනුවට. එතකොට අදිසුපෝග භෝගී විදිහට ලක්සරි විදිහට VIP අවමංගල්‍යයක් කරන්න සම්පූර්ණ දේවල් තියෙනවා. මේ වෙනකොට කරලා තියෙනවා මේ වෙනකොට සෑහෙන ප්‍රමාණයක් අපි කරලා තියෙනවා. ඒ VIP ඒවැදී මම පෞද්ගලිකව වෙනම අධීක්ෂණය කරනවා. හැම මලගයක්ම මම පෞද්ගලිකව අධීක්ෂණය වෙන මගේ නියෝජිතව දාලා ඒක හැම මේ සාමාන්‍ය මලගයක් වුණත් අපි ඒක මේ උපරිම මට්ටමින් කරනවා මිලමුදල් මතම නෙමෙයි. කවිඳු ලාබාලතම අවමංගල්‍ය අධ්‍යක්ෂකවරයෙක් අදිසි පෝග භෝගී කටයුතු අවමංගල්‍ය කටයුතු කරන ලාබාලම අවමංගල්‍ය අධ්‍යක්ෂකවරයා. මට වයස පොඩ්ඩක් කියන්නකෝ. අවුරුදු 27යි. අවුරුදු 27යි. ඔව්. එතකොට අවුරුදු 27ක් වෙනකොට කවිඳු කාලේ ඉඳලම ඉතින් සහභාගී වෙනවා මේ. සහභාගී වෙනවා මේ වැඩවලට. අවුරුදු 27ක් වෙනකොට අද වර්තමානයේ ආයතනයේ ප්‍රධානියා විදියට කටයුතු කරනවා. දැන් අපි කතා වුණා ওই කතන්දරයේදී අපිට ආරංචියක් ලැබුණා මේ පෙරසැලසුම් කරන්න පුළුවන් කියලා. සාමාන්‍ය කෙනෙක් නොකරන දෙයක් සාමාන්‍යයෙන් බහුතරයක් පිරිස ඔය ගැන හිතන්නේ නැහැ. පෙරසැලසුම් කරන්නේ කොහොමද තමන්ගේ මාපි මෙහෙම වුණොත් අපි මෙහෙම නැති වෙයි. ඒකට සැලසුමක් ඔයාලා ළඟ තියෙනවා. ඔව් ඇත්තටම මේකට වෙනම පෙරගියුම් සේවාව කියලා වෙනම එකක් තියෙනවා. ඒකට දැන් අපි තරුණ කාලේ වුණත් කෙනෙකුට හිතන්න පුළුවන් දැන් හැමෝම සමහරු ඉන්නවා මේ තමන්ගේ හැමදේම කලින් ප්ලෑන් කරලා තියෙන කට්ටිය. ඒ කට්ටියට පුළුවන් තමන්ගේ ආමංගල්‍ය අවස්ථාව මේ විදිහට වෙන්න ඕනේ කියලා කාටවත් කරදරයක් වෙන්නේ නැතුව මේ අන්තිම මොහොතේ වෙන්න ඕන ටික ප්ලෑන් කරලා තියන්න. ඒකට අපිට එයාගේ සැලසුම කිව්වට පස්සේ අපි ඒකට ඇග්‍රීමෙන්ට් එකක් අපි වෙනම තියෙනවා. ඒ ඇග්‍රීමෙන්ට් එකත් එක්කලා එයාගේ අන්තිම කැමැත්ත සේනම සටහන් කරලා දුන්නාම අපි ඒක අවුරුදු 30ද 40ද 50ක් ගියත් ඒ කලින් පොරොන්දු වෙච්ච මිල්ටම කරලා දෙනවා. අපි සතයක්වත් උද්දමනයත් එක්කලා වැඩි වුණා කියලා අපි සතයක්වත් වැඩිපුර අය කරන්නේ නැහැ. එතකොට කවිඳු දැන් මේ දැන් සාමාන්‍යයෙන් අපිට අපි මේ කාලේ නැති වෙයි කියලා තීරණය කරන්නට නම් බැරිය. එතකොට එහෙම තීරණය කරන්න බැරුව දැන් ඔබතුමා කියන අවුරුදු 30ක් 40ක් ගියත් ඒ සම්බන්ධයෙන් වැඩ කටයුතු කරනවා කියලා දැන් අපි දැන් මීට අවුරුදු ගාණක් පස්සර ගත්තොත් එහෙම ඒ කාලේ තිබ්බ ගණන් නෙමෙයි දැන් තියෙන්නේ. දැන් අද අපි හිතමු රුපියල් ලක්ෂයකට අපි මේ වැඩ ටික එකතු කරා කියලා. තව අවුරුදු 20ක් 30ක් යනකොට ඔකේ ගාණ ලක්ෂ 10ක් 15ක් වෙන්න ඉඩ තියෙනවානේ තීර උද්දමනයත් එක්ක. ඔව් දැන් ඒ වගේ සිද්ධියක් දැන් අපි 100කේ කාලේ බාරගත්ත එක මලගයක් තියෙන 7500 වගේ බාරගෙන තිබ්බ 7000 ගණකට. ඉතින් ඒක අද ලක්ෂ 7000කටත් වැඩි. ඒ වුණාට අපි මේ ළඟදී ඒකේ මලගෙදර වැඩ කටයුතු ටික මේ ඒ ගානටම කරලා දුන්න කලින් ගානට මේ පොඩි මුදලට. එතකොට මට පොඩ්ඩක් කියන සමාවෙන්න ඔබේ කතාවට බාධා කරනවා. 7000 ගානකට පොරොන්දු වුණා කියන්නේ ඇග්‍රීමෙන්ට් එක සයින් කරා කියන්නේ කොයි කාලේ වගේද? ඒ 1980 ගණන් වල විතර. 1980 කාලේ මම ඉබදිලත් නැහැ එතකොට. ඒ වුණාට අද මේ ඒ සර්විස් එක අපි ළඟදී කරලා දුන්නා. අපි සතයක්වත් වැඩිපුර අය කරන්නේ නැහැ. ඒ අවුදු ගානක් අපි ගියත් ඒ මුදලට ඒ පොරොන්දු විචි විදිහට කරලා දුන්නා. පොරොන්දු විචි විදිහට කරලා දුන්නා. ඒ කියන්නේ 1980 ගණන් වල දාපු බුකින් එක තේරෙන විදිහට කිව්වොත් වැඩ කටයුතු ඉවරුනේ. එතකොට අපිට විශ්වාසය තබා ගන්න පුළුවන්. දැන් ඔය වගේ දෙයක් කරනකොට කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. අවුරුදු ඊළඟට අපි මෙහෙම ප්ලෑන් කරලා තිබිලා අවුරුදු 30ක් විතර අපි 20ක් ගියා ගමන් ওই කම්පැනි එක තියෙයිද දන්නේ නැහැ කියලා. මට පොඩ්ඩක් කියන්න මේ ආයතනයේ ආරම්භය කොයි කාලෙද? ආරම්භලා තියෙන්නේ 1969. ඒ කියන්නේ මගේ මේ 100 තමයි මේක පටන් ගත්තේ. එයා වෙන ගෘහ භාණ්ඩ එතකොට මංගල මේ ආමංගල ඒ සෙක්ෂන් ඔක්කොම කරා. එයාගේ එක ව්‍යාපාරයක් තමයි ආමංගල සේ 1969 පටන් ගත්තා. ඉතින් එදා 100 පටන් අරගෙන ඊට පස්සේ 2000 තාත්තා පාර ගත්තා. ඊට පස්සේ දැන් තාත්තගෙන් මම බාර ගත්තා. එහෙම මේක පාරම්පරිකවම ව්‍යාපාරය යනවා. දැන් ගොඩක් ආයතනවල අද තියෙනවා මාසලා පටන් ගන්නවා. ඊට පස්සේ මාසයක් දෙකක් කරනවා. හර්ස් නැහැ. එම්බම් එක හරියට කරගන්න බෑ. පෙට්ටි ටික හරියට දෙන්න බෑ. ඒවත් එක්කලා වැහිලා යනවා. අවුරුදු කීපයක්වත් කරගන්න බැරි වෙනවා. ඒත් අපි අලුතෙන් දාන මාසලා කොච්චර වැහුණත් අපේ ආයතන අපි දිගටම පාරම්පරිකවම පවත්වාගෙන යනවා. ඒක පෞලෙන් එන දායකයක් ඉදන් ඒක දිගටම අපි පවත්වාගෙන යනවා. දැන් අවුරුදු 50කටත් වැඩි අපි ව්‍යාපාරකටත් වැඩි. ඔව් මම තුන්වෙනි පරම්පරාව. තුන්වෙනි පරම්පරාව. ඔව්. මේ කතන්දරේ මෙහෙම යනකොට සාමාන්‍ය කෙනෙක් මරණය ගැන කතා කරන්න කැමති නෑ. ඇත්ත කතාව ඒක. මැරෙන්නේ නෑ කියලා ජීවත් වෙන මිනිස්සු තමයි බහුතරයක් අද ලංකාවේ ඉන්නේ. නමුත් අපි හැමෝම මැරෙනවා දවසක. කවිඳු මහත්මයා මට පොඩ්ඩක් කියන්න දැන් අර පෙර සැලසුම් කතන්දරේ. ඇත්ත කතාව කිව්වොත් එහෙම ජීවත් වෙලා ඉන්න කෙනෙක් මරණයට සූදානම් කරවීමක් තමයි මේ කරන්නේ. ඒ කියන්නේ යාළට අවශ්‍ය කරන දේවල් ඔක්කොම සිද්ධ කරනවා. එහෙම දැන් ඔබතුමා කිව්වා 1980 ගණන් වල එක කවුරුදු ගානකට පස්සේ මේ වර්තමානයේ තමයි කරන්නේ. එතකොට රුපියල් 7000 ගානකට කරේ. එහෙම
ඇත්තරම එහෙම ඉදිරිපත් වෙන පිරිස් ඉන්නවද සෑහෙන්න? ඇත්තටම එහෙම ඉන්න සෑහෙන්න. මොකද මේ ගොඩක් කට්ටිය දැන් විස්සාමගිය කට්ටිය වගේ කට්ටිය එහෙම ඒගොල්ලොන්ගේ අවසන් කටයුතු ටික මේ විදිහට කෙලෙන්න ඕනේ කියලා ඒගොල්ලෝ පෙරදිම ප්ලෑන් කරනවා. පවුලේ කට්ටියට තමන් ගෑට මේ බරක් වෙන්නේ නැතුව. මොකද අමංගලයක් වුණාම එවලේට කට්ටිය ස්ට්‍රෙස් එකේ සමහර වෙලාවල් මිල මුදල් නැහැ, කරගන්න විදිහක් නැහැ, ගෙවල් දොරවල් හරියට නැහැ. ඒ වගේ ප්‍රශ්නත් එක්කලා ඒගොල්ලෝ මුලදීම හිතනවා මේක මම හැමදේම කලින් ඔක්කොම ටික ප්ලෑන් කරලා තිබ්බා වගේ මේකනොත් මම මගේ පවුලේ කට්ටියව දරුවන් නිදහස් කරන්න ඕනේ කියලා මේ කලින්ම සූදානම් කරන පිරිසක් ඉන්නවා. ඒ වගේ කට්ටිය විශේෂයෙන්ම එහෙම ලොකු පිරිසක් ඉන්න. ඒ වගේම විදේශ රටවල ඉන්න කට්ටිය මේ ගොඩක් මාත් එක්ක සම්බන්ධ වෙලා තිනවා. මොකද ඒගොල්ලන්ට ලංකාවේ දෙමව්පියෝ ඉන්නේ. මොන හරි සිද්ධියක් වුණාම ඒගොල්ලන්ට මේ ඒගොල්ල සෑහෙන අසලන වෙනවා. ඒ කියන්නේ මෙහි වැඩ කටයුතු ටික කරගන්න බෑ, ඒගොල්ල අතරමං වෙනවා. ඒකත් එක්කලා මට විශේෂයෙන්ම පෞද්ගලිකවම කතා කරලා බාර දීලා තිනවා මේ වගේ හදිසියක් වුණා. මේ ටික මට ලංකාවට එන්න හදිසි අමාරුයි. ඒකින්ද මට මේ වැඩ ටික මේ විදිහට කරලා දෙන්න කියලා කලින්ම ගෙවල ඒ ටික වෙන් කරන මේ කට්ටියක් ඉන්නවා. එතකොට ඒ කට්ටිය එන කාලය ඇතුළත වැඩ කටයුතු අපි ඔක්කොම සිද්ධ කරලා තියෙනවා. ඒගොල්ලන්ට එතකොට ලංකාවට එනකොට ලොකු ස්ට්‍රෙස් එකක් නැහැ. මේ අපි මොකද මුළු වැඩ කටයුතු ටිකම බාරෙන් තියෙන්නේ. නැත්තම් ගෙවලට ඒගොල්ලෝ අතරමං වෙනවා. දුකයි ඒ හැම පීඩනයක්ම හිතර ආපුවම කිසිම දෙයක් කරගන්න බැරි වෙනවා. සාමාන්‍ය පිටරටක ජීවත් වෙනවා කියන්නේ ලංකාවේ කනෙක්ෂන් බහුතරයක්ගේ අඩුයි. අඩු වෙලා තියෙනවා. ඒක ලංකාවේ වැඩ කටයුතු ටික කරලා දෙන්න ඔය කට්ටිය සදී පැහැදී ඉන්නවා. ඔව් ඒ ටික මම පෞද්ගලිකවම සම්බන්ධ වෙලා කරලා දෙනවා. ඒත් ඊට අමතරව මේ අපේ මැනේජර්ලා ඉන්නවා. ඒගොල්ලෝ ඔක්කොම අපි සම්බන්ධ වෙලා ඒ A to Z අපි වැඩ ටික කරනවා. රයිට්. ඊළඟට මේ ඇත්තටම කවිඳු ගලන්ම පෙට්ටිය කීයද? සාමාන්‍යයෙන් ගණන්ම පෙට්ටිය ඒක වෙන වෙන බේසික් සර්විස් එක තේක පෙට්ටිය. ඒකත් එක්කලා ලිමෝසින් ආමංගල රථයත් එක්කලා එනකොට සාමාන්‍යයෙන් ලක්ෂ 10ත් 15ත් අතර වගේ වෙනවා. එතනින් ඊට අමතරව චිතකය සමහර ඉල්ලනවා චොපර් එකෙන් මල් දාලා. එතකොට ඒවට වෙන වෙනම තමයි එකතු වෙන්නේ. අර එක එක කස්ටමර්ස්ලාගේ මේ කැමැත්ත අනුව තමයි ඒක වෙන්නේ. ඒක ඉතින් ඉහළම ප්‍රභූපන්තිය කෙනෙක් ආවොත් තමයි ඒ වගේ දෙයකට යන්නේ. නැත්නම් ඉතින් සාමාන්‍ය ගොඩක් වෙලාවට සාමාන්‍ය පැකේජ් තමයි මේ යන්නේ. ඒ කියන්නේ දැන් එහෙම කියපුවම අදි සුපෝගභෝගී විදියට තමන්ගේ ආදරණීය කෙනෙක්ගේ මරණය වැඩ කටයුතු ටික සිද්ධ කරනවා වගේම ඒ දේවල් සිද්ධ වෙනකොට මේ ආයතනයෙන් සල්ලි තියෙනවා නම් විතරයි මෙතනින් සෑහෙන ලොකු වැඩක් කරගන්න පුළුවන්, අපිට නම් බැරි වෙයි කියලා හිතන කට්ටියත් ඇති මේ අපි ඉන්න මේ දේවල් දකින කට්ටිය. එතකොට එහෙම කිසිම බය වෙන්න දෙයක් නැහැ, සාමාන්‍ය දේවල් මෙතන සිද්ධ වෙනවා. ඔව් ඇත්තනම අපි ගොඩක්ම දැන් ලංකාවේ බහුතරයක් ඉන්නේ සාමාන්‍ය මිනිස්සු. ඉතින් අපි විශාල වශයෙන් සේවය කරන සාමාන්‍ය මිනිසුන්ට අපි ඒගොල්ලන්ට මේ බජට් පැකේජ් එක අපි හඳුන්වලා දීලා තියෙනවා 45,000 සිට ඉහළට 45ට 65ට 85ට ඒ වගේ ගණන් වලට සාමාන්‍ය පැකේජ්. ඒවටත් පෙට්ටිය හර්ස් එක එම්බාම් එක මල්ටික ඒ අවශ්‍ය ටික ඒ හොඳම විදිහට අපි ඒ ටික ලෑස්ති කරලා දෙනවා. එතනින් ඒලට ලස්සනට පිළිවෙලට සාමාන්‍ය මේ 65,000කට ඒ වගේ මිල මුදලකට කරන්න පුළුවන්. සාමාන්‍ය අමාරුම කෙනෙක් වුණත් 45,000කට වගේ වුණත් අපි කරලා දෙනවා. අපි දැක්කා මේ ආයතනයේ ඉස්සර මේ හර්ස් නම් අදිසිපෝගභෝගී වාහන ගොඩක් තියෙනවා. ඔව් අපි පොඩ්ඩක් මතක් කර මොනවද තියෙන්නේ කියලා. ඇත්තටම දැන් මම අර කලින් කිව්වා වගේ සාමාන්‍ය පැකේජ් වල සාමාන්‍යයෙන් 65,000 ඒ වගේ පැකේජ් වලට ටොයෝටා කැල්දිනා ඒ වගේ සාමාන්‍ය ටොයෝටා වාහන තියෙනවා. ඊට පස්සේ ලක්ෂය වගේ වැඩවලට ටොයෝටා කවුන්, එතකොට වොල්වෝ වැගන් එක ඒ වගේ වාහන තියෙනවා. ඊට පස්සේ VIP පැකේජ් වලට අපි වෙනම ලිමෝසින් රේන්ජ් එකක් හඳුන්වලා දීලා තියෙනවා. වොල්වෝ ලිමෝසින් එක තියෙනවා, ලක්ෂරි ලිමෝසින් එකක්. එතනින් ගියාම ඊටත් වඩා ඉහළ වැඩවලට අපි මේ දකුණු ආසියාවේ තියෙන එකම ගෝල්ඩ් එඩිෂන් බෙන්ස් රථය 2020 දී ආනයනය කළා. අයියේ ඉංග්ලන්ඩ් වල ඉන්නේ. අපි කෙමිකල්ස් හර්ස් ඒව ගේනවා. ඒවත් එක්කලා අපි ලංකාවේ නැති කොහෙවත් නැති හොඳම හර්ස් එකක් ගේන්න ඕන කියලා 2020 දී අපි මේ හොඳම බෙන්ස් එක බැලලා ගෙනවා ලංකාවට. ඒක තියෙනවා. එතකොට වොල්වෝ බෙන්ස් ඒ හැම වර්ගෙම වාහන අපි ගාව තියෙනවා. එතකොට කාර්ය මණ්ඩලයත් එක්ක එකතු වෙලා සම්පූර්ණයෙන් හොඳ සේවාවක් තරාතිරම බලන්නේ නැතුව දෙන්න පුළුවන් උපරිම සේවාවක් දෙන්න සැදී පැහැදී සිටිනවා. ඔව් අපි ලංකාවේ හැම ජන කොට්ටාසයකටම ඒ සේවාව ලබා දෙනවා. එතකොට මම දැක්ක ඔය කතන්දරය ඇතුළත මේ යනකොට මමට ආරංචි වෙච්ච එක අලුත් දෙයක් සත්ක්‍රියාවක් හඳුන්වලා දෙනවා. ඔව් චන්ද්‍රා පනාගොඩ අවමංගල්‍ය අධ්‍යක්ෂවරු ආයතනයෙන් අපි ඒක ගැන පොඩ්ඩක් මතක් කරමු. ඔව් ඉතින් අපි හැමදාම ඉතින් අම්මංගල සේවා කරනකොට සමහරවිට බහුතරයක් ඉඳගෙන බැරෙන්න නැති ගන්නට ඉතින් සල්ලි මැත්තේම තමයි යන්නේ. ඒ වුණාට අපිත් බලන්න ඕනේ අපිත් කවදා හරි මේ දේම තමයි අපිටත් කවදා හරි මේ පෙට්ටියක යන්න වෙනවා. ඉතින් සල්ලිම විතරක් නෙමෙයි අපි කල්පනා කරා
තාත්තයි මායි අපි දෙන්නම කල්පනා කරා පිනක් දහමකුත් කරගන්න ඕනි කියලා. මේ ඉතින් අපි කල්පනා කරා ආගමික නායකයන් වෙනුවෙන් අපිත් එක්කලා ගොඩක් කලාවට පන්සල් වල හාමුදුරුවරු, පල්ලියේ පියතුමන්ලා, එතකොට කෝවිලේ පූජකවරු අපිත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරනවා. ඉතින් අපි මේ අවස්ථාවේදී මුළු ලංකාවටම දැනුම් දෙන්න මේ තීරණය කළා. ආගමික නායකයෙක්ගේ අමංගල අවස්ථාවක් වුණොත් 150ක මුදලක් අපි මේ අඩු කරනවා. අනිවාර්යයෙන්ම මේ 150ක් අපි මේ කපා හරලා ඒක ඒ පුණ්‍ය කර්මයට අපි දායකත්ව සපයන්න ලබා දෙනවා. ඒ කියන්නේ කවුරුන් හෝ අපේ ආගමික නායකයන් කවුරුන් හෝ වෙනුවෙන් 150ක මුදලක් සේවාවෙන් අඩු කරලා දානවා. ඔව්. ඒක පුණ්‍ය කර්මයක් වශයෙන් අපි කරනවා. එතකොට ඒක ගැනත් අපි අගයන්න ඕනේ. එතකොට මට පොඩ්ඩක් කියන්න දැන් අර කෙනෙක් මරණයට සූදානම් කරනවා කියලා කිව්වේ ඒ කියන්නේ සූදානම් කරන්න ඕන කරන වැඩ කටයුතු කරලා දෙනවා. ඔව්. කොහොමද සම්බන්ධයෙන් ඔය වැඩේට ඔය වැඩේ කොහොමද කරගන්නේ? දැන් අපි අපේ හොට්ලයින් එකේ තියෙනවා 0717820820. ඒ නම්බර් එකට අපිට ඔන්ලයින් කෝල් එකක් දුන්නාම විදේශ රටක ඉන්න කෙනෙක්ට වුණත් කලින්ම තමන්ගේ ඥාති කෙනෙක්ගේ ඒ වැඩ කටයුතු ටික අපිට බාර දෙන්න පුළුවන් කලින්ම. එතකොට ඔන්ලයින් හරහා ඒක මේ ගිවීම් කරලා ඒ වැඩ කටයුතු ටික බාර දෙන්න පුළුවන්. එතකොට අපි මේ සර්ටිෆිකේට් එක අපි මේ අපේ ඇග්‍රීමෙන්ට් එක අපි ඒගොල්ලන් ඩිජිටල් කරලා යවනවා. එතකොට අවුරුදු 10ක් 15ක් ගියත් ඒ වැඩ කටයුතු ටික ඒ සමාජික අංක කිව්වම අපි වැඩ ටික කරලා දෙනවා. කියන විදිහට වැඩ ටික කරලා සම්පූර්ණයෙන් ඒ සේවාව ලබා දෙනවා. සේවාව ලබා දෙනවා. කවිදු මහත්මිය අපිට කියන්න දැන් අවමංගල්‍ය සේවය සපයනකොට ආමංගල්‍ය අධ්‍යක්ෂකවරු විදියට අවශ්‍ය කරන දේවල් ඔක්කොම සපයනවා. ඊට අමතරව තව සේවාවන් සපයනවද? ඔව්. අපි මුළු දිවයින පුරාම ආවරණය වෙන විදිහට ආමංගල්‍ය සේවය සපයනවා. ආමිකේ කොළඹ දිස්ත්‍රික්කයේ තියෙන ආමංගල්‍ය සේවාවනොත් එතකොට නේවියගේ මුළු ලංකාවම තමංගසර යාපනේ ගාල්ල මාතර කළුතර එතකොට ගම්පහ ඒ ඕන ඒරියා එකක මුළු ලංකාවම දකුණු බලද්දි උතුරද කියන මුළු ලංකාවම අපි සේවය සපයනවා. එතකොට ඒ කාලේ ඉඳන් 2100 ක කාලේ ඉඳලම යුද්ධ තියෙනකොට ඒ ආමි මේ නේවිය වැඩ කටයුතු අපි එදා ඉඳලම රාජ්‍ය සේවයට කැපෙලා ඉන්නවා. ඔව්. එතන මම පොඩි ප්‍රශ්නයක් අහන්නම්. ඔව්. කොවිඩ් කාලේ මොකක්ද උනේ? කොවිඩ් කාලේ ඇත්තටම ලංකාවේ පළවෙනිම වෙච්ච මරණෙත් අපිට මේ කරන්න කියලා කිව්වා. අපේ IDH එකේ ශාඛාවක් තියෙනවා මේ ඒ IDH රෝහලගාවම. එතකොට එදා මේ රෑ එකට විතර මේ පළවෙනි කොවිඩ් රෝගිය නැති වෙච්ච වෙලාවේ කොරෝනා බොඩි එකක් මෙහෙම තියෙනවා කියලා සෞඛ්‍ය ජෙනරාලුයි OIC මහත්තයා එතන කතා කරා. කතා කළා. එතකොට අපේ කට්ටියත් බයයි ඒ වෙලේ කොරෝනා කිව්වම මුළු සමාජෙම ලොකු බයක් තිබුණේ. මාරාන්තික වෛරසයක් විදිහට. ඉතින් ඒ වෙලාවේ අපේ කට්ටියත් මේටත් චකිතයක් තිබුණ මේක කරන්න. ඒකමන දැන් අපි මේක කොහොම හරි කරලා දෙන්නත් ඕනේ. ඒක හින්දා අපි මේ කිව්වා දැන් ඒ රෝගියා ඇම්බියුලන්ස් එකේ ගෙනාවේ. ඒක හින්දා ඇම්බියුලන්ස් එකම අපිට සම්බන්ධ කරලා දෙන්න අපි ඉතුරු වැටික් කරන්නම් කියලා. ඒ විදිහට තමයි ඇම්බියුලන්ස් වල බොඩිස් ගෙනියන එක පටන් ගත්ත කොරෝනා බොඩිස්. ඊට පස්සේ ඇම්බියුලන්ස් වලත් ගෙනහිල්ලා කරන්න බැරි තරමටම ආපු හින්දා තමයි අන්තිමනම අපි කොරෝනා වලටම වෙනම මේ අපේ ටීම් එකක් වෙන් කරන්න වුණා. පළවෙනි ආමංගල්‍ය එක එහෙම තමයි කට්ටි හැමෝම එපා කියද්දි මේ කරන්න එපා කියද්දි මේ අපි ඒ සේවයත් කරලා දුන්නා. එතකොට මේ දැන් අපි දැකලා තියෙනවා ආමංගල්‍ය වැඩ කටයුතු කරනවා වගේම අවශ්‍ය කරන දේවල් ඔක්කොම ආමංගල්‍ය උත්සවයකට අවශ්‍ය කරන දේවල් හැම දෙයක්ම සපයනවා. කෑම පැත්තෙන් බැලුවාද ස්ථානීය පැත්තෙන් බැලුවද අපිට ඒකනත් මතක් කරනවා. ඔව්. ඇත්තටම දැන් මලකයක් වුණාම මේ මිනිස්සුන්ට ලොකු දුකක් එක්කලා මේ සූදානම් නැහැ. ඒ කියන්නේ නොහිතන වෙලාවකදී වෙන දෙයක්. එතකොට ගෙවල් දොරවල් මේ හරියට නැති අවස්ථා තියෙන්න පුළුවන්. සමාල්ලාවට ඒ එන මාර්ග පාසුකම් හරියට නැති වෙන්න පුළුවන්. ඒත් එක්කලා දැන් ගොඩක් වෙලාවට අපි අපේ ෆියුනරල් හෝල් හඳුන්වලා තියෙනවා. ඒව ෆියුනරල් පාලයවල කට්ටියට ඒ ආමංගල්‍යයක් කටයුතු කරන්න පුළුවන්. එතකොට අපිට මරණ සාතිකයත් එක්කලා ඒ මරණේ බාර දුන්නාම ඉතුරු වැඩ කටයුතු සේරම හෝල් එක පුටු ටික කේටරින් ඒ අවශ්‍ය හැම දෙයක්ම අපි සපයලා දෙනවා. එතකොට මේ ඒ මේ පෞලි සමාජිකයන්ට එන ස්ට්‍රෙස් එක අපි සම්පූර්ණයෙන්ම බාර අරගෙන අපි වැඩ ටික කරලා දෙන්නේ අමාරු අවස්ථාවේදී බැඳිලා ඉන්නවා. බැඳිලා ඉන්නවා. එතකොට මට මෙහෙම ගැටලුවක් එනවා. මේ විදේශිකෙක් ලංකාවේදී මරණයට පත් වෙනවා. ඔව්. එතකොට මම නොදන්න නිසා අහන්නේ ඒ වගේ සිද්ධියක් වුණොත් ඔයාලගේ පැත්තෙන් කරන්න පුළුවන් දෙයක් තියෙනවද? ලංකාවේ එහෙම කරන සිස්ටම් එකක් තියෙනවද? ඔව්.
ඒකද විදේශිකයෙක් දැන් අපි කිව්වොත් දැන් ටුවරිස්ට්ලා ගොඩක් ලංකාවට එනවා. ඒන ටුවරිස්ට් කෙනෙක් මේ හදිස්සිය නැතිවීමක් වුණොත් එහෙම ඒ වෙන අවස්ථාවකදී මේ ඒක ඒ බොඩි එක යවන්න වෙනම විශේෂ ක්‍රියාපටිපාටියක් තියෙන ඒ බොඩි එක තියෙන කාස්කට් එක වෙනම සීල් වෙන්න ඕනේ සිංක් ඇතුළ සිංක් වලින් කව වෙන්න ඕනේ මේ එහෙම වෙනම ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා ඒකට වෙන බලපත්‍රයක් ගන්න ඕනේ ඒ බලපත්‍ර මේ අපි අරගෙන තිනවා ඒ බලපත්‍රත් එක්කලා ඒ ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් එකට අනුකූලව විදේශීය මාසාලා එක්ක සම්බන්ධ වෙලා අපි ඒක මේ පිටරට යවමින් සිදු කරනවා ඒ ගන්න සර්ටිෆිකේට් එකේ ඉඳලා ඒ සියලුම දේවල් අපි A to Z අපි එතෙන්දී බාර අරගෙන කරනවා ලංකාවේ එතකොට මේ වගේ කරන තවත් ආයතන ගොඩක් තියෙනවද ගොඩක් නැහැ අතරම එකක් දෙකක් වගේ තමයි තියෙන්නේ මේ අපි සාධාරණ මුදලකට අපි ඒ ටික කරලා දෙනවා. ඒ කියන්නේ සාධාරණ මුදල කියන එක ගැන පොඩ්ඩක් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ කියන්නේ මේ හැම දෙයක්ම සාධාරණ මුදලකට කරලා දෙන්න බැදී සිටිනවා ඔයාලා. ඔව් දැන් කොළඹට ගියොත් එහෙම ලක්ෂ ගණන් වලින් අපේ මිදල මේ වගේ තුන් ගුණයක් වෙනවා. අපි ඊට මේ වඩා සෑහෙන අඩු මුදලකට මේ සාධාරණ මුදලකට කරලා දෙනවා සමාජ සේවයක් වශයෙන්. සමාජ සේවයක් වශයෙන්. චන්ද්‍ර පනාගොඩ අවමංගල්‍ය අධ්‍යක්ෂකවරු පෞද්ගලික ආයතනය. වර්තමාන හිමිකාරත්වය දරන්නේ ලංකාවේ ලා බාලතම අවමංගල්‍ය අධ්‍යක්ෂකවරයෙක් කවිදු පනාගොඩ. ඉතින් අද කතා කරේ කවිදුත් එක්ක අවමංගල්‍ය මරණය ගැන කතා කරන්න ගොඩක් කට්ටිය කැමති නැහැ. නමුත් මෙතන අපි කතා කළ යුතු දේවල් තියෙනවා. අපි හැමෝම කවදා හරි කුමන හෝ සිදුවීමක් යටතේ මරණයටපත් වෙනවා. ඒක අපේ නිත්‍ය දෙයක්. ඉතින් ඒකට මූණ දෙන්න ඕනේ අපි හැමෝම. ඉතින් මෙතන සිදුවෙන විශේෂ සේවාවන් ගැන අපි මතක් කරේ මෙතන අදිසුපෝග භෝගී කිව්වට සාමාන්‍ය අය ගැනත් හිතලා තියෙනවා සම්පූර්ණ සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවටම ලංකාවේ ඕනම තැනකට සේවාව සපයන්න මේ කට්ටිය සැදී පැහැදී සිටිනවා. එහෙනම් කවිදු පනාගොඩ බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අපිත් සමග සම්බන්ධ වුණාට විස්තර කිව්වට අපි දුරකථන අංක දාලා තියෙනවා ඔයාලට සම්බන්ධ කරගන්න පුළුවන් විස්තර දැනගන්න පුළුවන් විශේෂ දේවල් පිළිබඳ තොරතුරු දැනගන්න පුළුවන් ඉතින් හැම දෙයකටම සම්බන්ධ කරගන්න. එහෙනම් බොහොමත්ම ස්තුති කරන කියන වැඩගත් සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න ලංකාවට හොඳ සේවයක් ලබා දෙන්න අවස්ථාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙනම් විශේෂ දෙයක් තියෙනවා නම් අපිට කියන්න අපි කැමති මුළු ලෝකෙටම මේ දේවල් පෙන්වන්න. ඒ වගේම නිලමේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. අපි ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්.